පරිබාහිරවශයක් දැන් මේ දයාසිරි ජයසේකර ඇමතුමා සම්බන්ධයෙන් විවිධ පුවත් වාර්තා වුණා පසුගිය දිනවල දැනට දවස් දෙකකට කලිනුත් දයාසිරි ජයසේකර ඇමතුමා කිව්වා ජනාධිපතිතුමාවත් හම්බෙන්න යනවා කියලා විවිධ පුවත් වාර්තා වුණා ඔවුන් ඇමතිකම් වලින් ඉවත් වෙනවා ඊළඟ ඡන්දෙක වෙනම ඉල්ලන්න යනවා කියලා දැන් යහ පොහොට්ටුව බලයට පත් කරන්න දයාසිරි ජයසේකර ඇමතිතුමාලත් යම්කිසි කාර්යභාරයක් ඉටු කරා කියලා ඔවුන් කියනවා सामी श्रीलंका पुदुजन पेर मुन हटियट अपीतेलाकृत शेसु पक्षवल आत्मगौरव अभी आरक्षा करण मऊ पक्षे अख्यट अभी तो मऊ पक्षे श्रीलंका पुदुजन पे अभी वगकीम अभी एट अनिवार्यम ये अपीते आंडु अखदन उदौ कृपेन अभी हेम ये आट ये अगईम करण හැබැයි යම් කෙනෙක් මස්රාත්තල පපුවෙන් ඉල්ලන්න යනවනම් එහෙම නැත්නම් පුජ්‍යලික වාසී ඉල්ලන්න යනවනම් අපි පක්ෂයක් හැටියට ඒකට එකඟ වෙන්නේ නැහැ. ඒක සදාචාරයක් නැහැ පැහැදිලි ලෙස. මොකද හේතුව මං හිතන්නේ දැන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපි සම්දානයක් හැටියටදලා ජයග්‍රහණය කරා වගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පැහැදිලි ලෙස තේරුම් ගත යුතුයි. පහුගිය කාල සීමාව තුල මැතිවරණ ප්‍රතිඵල දිහා බලලා ඒක ඊටාම පහදිලිව මැතිවරණ ප්‍රතිඵල දිහා බැලුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට මෙපමණ මන්ත්‍රී සංඛ්‍යාවක් ඒමට හැකියාව ලැබුණෙත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන එක ගැන උන් වැටහිමත් තියාගත යුතුයි මම ඒකට දෙන සරල උදාහරණය සංඛ්‍යාලේකන 90 අපි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ක ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධව තමයි මේ අපි සම්දානයක් කර තරග කළේ. එතකොට අපි හැම වෙලාවෙම ඒ හැම පක්ෂයකටම කෝටා එකක් දුන්නා. අපේක්ෂකයන්ගෙන් ප්‍රතිශතයක් දුන්නා. මෙන්න මේ අපේක්ෂකෙක් දෙන්නෙක් අපි ඔයගලන්ට දෙන්න පුළුවන් ප්‍රමාණයකට. එතකොට දිස්ත්‍රික්ක දෙකක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කළා. එකක් නුවරඑළිය දිස්ත්‍රික්කය අනෙත් එක කළුතර දිස්ත්‍රික්කය. ඒකට හේතුව වුණේ එදා නාම යෝජනා මණ්ඩලයේදී ඔවුන් කළුතර දිස්ත්‍රික්කයේ මම කළුතර දිස්ත්‍රික්කයේ නායකයා හැටියට මගෙන් ඔවුන් අපේක්ෂකව දෙන්නෙක් කිල්ලුවා. අපේක්ෂකව 13 දෙනයි මුළු ලැයිස්තුවටම. ඒතර අපි තවත් සෙසු පක්ෂවලටත් දෙන්න ඕන. ඒතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අපේක්ෂකව 8 දෙනෙක් ඉන්න ඕන ආසනාටට. දැන් මම කිව්වා අපිට දෙන්නෙක් දෙන්න බෑ අපිට එක්කෙනෙක් දෙන්න පුළුවන් කියලා. දෙන්නෙක් දෙන්න බෑ කියන එකට එකඟ නොවීම තුල උන්ව අපි වෙනම ඉල්ලන්න මං කව බොහොම හොඳයි වෙනම ඉල්ලන්න කියලා අපිට ප්‍රශ්නයක් නෑ නුවර එළියත් ඔය ප්‍රශ්නේ වුණා ඒකෙත් වෙනම ඉල්ලුවා මොකද්ද ප්‍රතිඵලය ප්‍රතිඵලය වුණේ කළුතර දිස්ත්‍රික්කයේ ලබා ගන්න ඡන්ද 10000 ගානයි මුළු දිස්ත්‍රික්කම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පළාත් සභා මන්ත්‍රීවරයෙක්වත් හදන්න බෑ නුවර එළිය දිස්ත්‍රික්කේ ඉතාම අඩු ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්න එහෙමනම් මම කියන්නේ මම පක්ෂය අධ්‍යා වෛරෙන් බලලා නෙවෙයි කතා කරන්නේ එවැනි තත්වයක් නම් ඔබ හිතන්න ඔබ බුද්ධිමත් මාධ්‍යවේදීන් හැටියට වෙනම තරග කළා නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මොකද වෙන්නේ දැන් අපි දැක්කනේ එක්සත් ජාතික පක්ෂයයි සමගි ජන බලවේගයයි තරග කළා මොකද උනේ එක්සත් ජාතික පක්ෂයේ නායකයා රනිල් වික්‍රමසිංහ මහත්තයා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළා එතකොට අවුරුදු 40ක් පාර්ලිමේන්තුවේ මොකද උනේ අද පාර්ලිමේන්තු වරමත් ඔහුට අහිමි වුණා. ඌ ආවේ දැන් ජාතික ලැයිස්තුවේ. මම මේ කියන්නේ සංඛ්‍යාලේඛන සහ ඡන්ද දෝලණය වීමේ ක්‍රමවේදය දිහා බලලා මෙන්න මේක තමයි දීලා තියෙන්නේ. ඒ නිසා බොහොම පැහැදිලිව අපි හැම පක්ෂයකටම අපි මිත්‍රශීලී භාවය, ඔවුන්ගේ එකට වැඩ කිරීම මේ සියල්ලම අපි ළඟ තියෙනවා. හැබැයි යම් පක්ෂයක යම් පුජ්‍යලේ පක්ෂයක් නෙමෙයි යම් පුජ්‍යලේ වැරදි විදිහට මේ යම් යම් දේවල් ඉටු කර ගන්න හදනවා. ඒකට ඉඩ දෙන්නේ නැහැ. breaking.lk